අයිබුවන් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා යුනිලයිෆ් YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්. මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන සමහර අයගේ කමෙන්ට් දිහා දැක්කම මට තේරෙනවා ඔයාලා තාම විභාගෙට සූදානම් නැහැ. විභාග මානසිකත්වයක් කියලා එකක් ඇත්තෙවත් නැහැ. තාම විභාගෙට වැඩ කරලා නැහැ. තාම සමහරු කිසිම දෙයක් පටන් අරගෙනත් නැහැ. හැබැයි මේ හැමෝටම එක්සෑම් එක පාස් වෙන්නත් ඕනේ. මුලින්ම කියන්න ඕනේ මුකුත්ම නොකර නිකන් ඉඳලා නම් මේ එක්සෑම් එක පාස් වෙන්න බෑ. ඒක නිසා හොඳට වැඩ කරන්න ඕනේ. ඉතින් තව දවස් 50ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නේ මේ දවස් 50 සුපිරි ප්ලෑන් එකකට වැඩ කළා කොහොමද වාගේ රිසල්ට් එක වැඩි කරගන්නේ කියන එක. ඉතින් මේ ක්‍රමය ඇත්තට මමත් අනුගමනය කරා. හැබැයි මම මේක අනුගමනය කළේ රිවිෂන් එකක් විදිහට. ඒක නිසා මං හිතුවා ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වැදගත් වෙයි කියලා. ඒකයි මම ඔයාලට මේක කියන්න තීරණය කළේ. ඉතින් මම දැන් කියන්නම් කොහොමද මේ ක්‍රමය කියලා. මුලින්ම ඔයාලට තියෙනවා නම් ඩයරි එකක් හරි කැලෙන්ඩර් කොරයක් හරි මේ කැලෙන්ඩර් කොලේ අරගෙන ඔයා මේ දවස් 50 අර අපිට තියෙනවානේ දින 50 මේ 50 මාක් කරගන්න. ඩයරියක් නම් ඇත්තටම ගොඩක් හොඳයි. හොයාගන්න පුළුවන් නම් නැත්නම් පොඩි කොලයක් අරගෙන දින ටික දාගන්න. මතක තියාගන්න ඔයාගේ පාඩම් කරන කාලේ නාස්ති කරන්න එපා. මම මේ කියන වැඩේ ඔයා පැයක් ඇතුළතුල කරලා ඉවර කරගන්න ඕනේ. ඉතින් මේ දවස් 50 අරගෙන ඔයාට සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ. මේ සබ්ජෙක්ට් තුනේ පාඩම් තියෙනවා. මේ පාඩම් වල පොඩි පොඩි අනුමාත්‍රිකා තියෙනවා. පොඩිමත් නෙමෙයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් බයෝ ගත්තොත් ශාක විවිධත්වය, සත්ව විවිධත්වය, ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය මෙහෙම මෙහෙම කියලා ඔයා ඒ දවස් 50ට ඔයාගේ පාඩම් තුනෙන්ම අරගෙන මාතෘකා 50ක් ලියා ගන්න. එතකොට ඔයා පළවෙනි දවසේ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔයා ගන්න ඔයාගේ සබ්ජෙක්ට් තුනේම MCQ papers 3ක් MCQ 50 papers 3ක් past papers 3ක් වෙන්න පුළුවන්, model papers 3ක් වෙන්න පුළුවන්. ඒක අරගෙන ටග් ගාලා පැයෙන් ඉවර කරලා දාන්න. ඊට පස්සේ මේ විදිහට පැය 3ක් අතර තුල සබ්ජෙක්ට් තුනේ past papers හෝ කුමන හෝ වේවා MCQ papers 3ක් ඔයා ඉවර කළා. ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් තුනෙන් ඔයා කැමති සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඒකට අදාළ structured essay paper එකක් කරලා full paper එකක් ලියාගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා තෝරගත්ත පාඩමින් ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ටික බලන එක. දැන් අර මං කියවනේ දවස් 50ට මාතෘකා 50ක් දාගන්න කියලා පාඩම් ඔයාට තියෙන සබ්ජෙක්ට් වලින්. ඉතින් ඔයා අද ගත්තනම් ශාක විවිධත්වය හෝ මේක ආර්ට් කොමර්ස් හැමෝටම අදාළයි ඔයාලා මේ එතන නම් කරපු පාඩම ගන්න. ඒකට ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ටික බලන්න. MCQ ව්‍යුහගත සහ රචනා සෑම ප්‍රශ්නයක්ම ඔයා ඉවර කරන්න ඕනේ ඉදා දවස් ඇතුළතුල කරලා. එතකොට ඔයාට බැරි වෙන තැන් ටග් ගාලා තියරි පොත අරගෙන කරුණු ටික බලන්න. වැදගත් පොයින්ට්ස් තියෙනවා නම් ලියා ගන්න. මේ විදිහට ඔයාට පුළුවන් දවසින් මේ පාඩම රිවිෂන් එකක් විදිහට කවර් කරගන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න පාස් පේපර්ස් එකත් එක්ක මේ ප්‍රශ්න ටික කරන්න ඕනේ. එතකොට තමයි හොඳට ඔළුවට යන්නේ. එතකොට තමයි ඔයාට හිතා ගන්න පුළුවන් අලුතෙන් එන පුළුවන් ප්‍රශ්න කොහොමද කියලා. දෙවැනි දවසෙත් මේක කරන් යන්න අනිවාර්යෙන් සබ්ජෙක්ට් තුනේම MCQ papers 3ක් ලිව්වා. සබ්ජෙක්ට් එකට අදාළ ෆුල් පේපර් එකක් ලිව්වා. අර පාඩමට ගත්තා ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ටික කළා. ඒ පාඩමේ තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගත්තා. මෙහෙම 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 ඔයාලට පුළුවන් දවස් 50ට අදාළ විදිහට කාලසටහන හදාගෙන සම්පූර්ණ කරගෙන යන්න. ඔයාට ඒ දවසේ තව යම්කිසි කාලයක් ඉතුරු වෙනවා නම් ඒ ටික තියාගන්න. ඔයා අර ෆුල් පේපර් එක කරපු නැති සබ්ජෙක්ට් දෙකේ තව ෆුල් පේපර් එකක් හෝ දෙකක් ලියා ගන්න. මේ විදිහට කරගෙන යන්නකො මේ දවස් 50 ටිකක් අමාරු වෙයි. ඇත්තටම කිව්වොත් පැය 18ක් 20ක් විතර යන්න පුළුවන් සමහර දේවල් වලට. විශේෂයෙන්ම ගණන් හදන්න තියෙනවා නම් ඔය කවුන්සින් අකවුන්ට්ස් එතකොට ලොජික් තව අපි ගත්තොත් කෙමිස්ට්‍රි ෆිසික්ස් එතකොට ටෙක් සබ්ජෙක්ට් තියෙනවා. මෙන්න මේ වගේ IT මෙන්න මේවට සෑහෙන කාලයක් යන්න පුළුවන් සමහර පාඩම් වලට. ඉතින් ලොකු ගේමක් ගහන්න වෙනවා. සෑහෙන මහන්සි වෙන්න වෙනවා මේ ප්ලෑන් එකට. හැබැයි කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. එක්සෑම් එකට හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන්, රිවිෂන් කරගන්න පුළුවන්. හොඳට පාඩම් කරපු ළමයෙක්ටත් මේ ක්‍රමය අනුගමනය කරොත් ඔයාලට බැරි වෙලා තියෙන මගහැරිච්ච ඔයාලට ලාවට අමතක වීගෙන යන තියරි හැම හොඳට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අනිවාර්යෙන්ම කරලා බලන්න. ඔයා මුකුත්ම වැඩ නොකරපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ක්‍රමේ කරලම බලන්න. මොකද ඔයාලට අනිවාර්යෙන්ම අඩුම තරමේ S3ක් දාලවත් එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. සමහර අය ඉන්නවා බයෝ එහෙම කිසිම දෙයක් පාඩම් කළා නැහැ.
අඩුම තරමේ කැම්පස් එකට බැරි නම් නර්සින්ග්වත් තියාගන්න අපි රිසල්ට් එකක් දාමු. නර්සින්ග් යන්නත් C3ක්වත් C2යි S1ක්වත් අනිවාර්යෙන් ඕනේ. ඒක නිසා කීයටවත් අතාරින්න එපා මේක කරගෙන යන්න. අනිවාර්යෙන් මේ ක්‍රමයේ කළ බලන වට හොඳ වැඩ ප්‍රමාණයක් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා කීයටවත් අධෛර්යමත් වෙන්න එපා. මට මේක කරන්න බැරි වෙයි මට මේක කරගන්න බෑ ඒ වගේ දේවල් හිතන්න එපා අනිවාර්යයෙන්ම තවත් ඔයාලට වෙලාව තියෙනවා හිතන්න ඔයා මෙහෙම කරගෙන යද්දි දවසට එක MCQ එක ගන්න වගේ සබ්ජෙක්ට් එකකින් හෙදුනා කියලා MCQ 50ක් MCQ 60ක් 70ක් සමහරට MCQ 100ක් හදා ගන්න පුළුවන් එතකොට ඔයා අර MCQ මෙතඩ් එහෙම ඉගෙන ගන්නවා එතකොට ඔයාලට අනිවාර්යෙන් හොඳ වැඩ ප්‍රමාණයක් කරගෙන හොඳ රිසල්ට් එකක් දා ගන්න පුළුවන් ඒක නිසා අනිවාර්යෙන්ම පාඩම් කරන්න මම හැමදාම කියනවා වගේ අත්තරින් එපා කොහොම හරි ඇදගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්. හොඳට පාඩම් කරන්න. ඔයාලට ජය.